අද විත්රුක්මල් ගමගේ YouTubeු නාලිකාව ඔබවිත ගෙනෙන්නේ මෙතෙක්කල් ඔබට ඉදිරිපත් කළට වැඩිය ටිකක් වෙනස් පොතක් අපි ඉදිරිපත් කරන පොත්හතර බොහෝවෙලාවට තියෙන්නේ පරිවර්තන හෝ තන්ත්‍රනාව කතා එහෙමනැත්තං බෝග්‍රියෝටෝබයග්‍රෆ වගේවා අද පලවෙනි වතාවට අපි අරගෙන එනවා සෞකය සම්බද්ධ පොතක් දන්නවා ලෝකය වැඩියෙන්ම බය රෝග කිහිපයක් තියෙනවා. එකයන්නේ ලෝකේ බොහෝ රටවල් ගත්තොත් ඒ රටවල් වල මිනිසුන් බහුතරයක් නිය යන හේතුව මොකදද කියලා බැලුව හදිසි අනුතුරක් නොවන හේතුවකින් ඔවුන්ට හම්බුවෙන පිළිතුර වෙන්නේ හරද්‍යබාද පිළිකාවගේ තත්ත්වයන්. අපි යද කතා කරන්නේ පිළිකා පිළිබඳව පොතේ න world withoutස story ofවි B ලියලතියන්නේජඩ ග්‍රffin අපිට හම්බුත්න එක සිංහල පරිවර්තනය සිංහල පරිවර්තනය කරලා තියෙන්නේ වෛද්‍යවරයෙක්මයි වෛ්‍ය චින්තන විරාජ් ලියනගේ සිංහල පොතේ නම පිළිකා නොමැති ලෝකය විිටමින් දාහත පිළිබඳව කතා පුවත කියලායි නම් කරලා තියෙන් පොත ප්‍රකාශයට පත් කරන ආශිර්වාද ප්‍රකාශකින් මෙහි මේ කත්තුරුවරයා එඩවඩ ග්‍රිෆන් කියන්නේ වෛද්‍යවරයෙක් නෙමින් හැබැයි කලකට ඉහත දැනට සෑහෙන කලකට ඉහත මේ පොත ප්‍රකාශයට පත් කරලා ඔහු ලෝකයේ සෑහෙන අන්දෝලනයක් ඇති කරනු ඔබ දන්නවා පිළිකාවක් කියන්නේ බහුතරේකට මාරාන්තිකරෝග හැදුන ඉම් පස්සේ වලක්වා ගැනීමත් හැදන්නේ නැතිවෙන්න ක්‍රියාකිරීමත් කියන කාරණ දෙකප ඉළිබඳව මේ පොතේ සාකච්ඡා කරනු හැබැයි එක අපි දන්න විදියට වැඩිය වෙනස් විදිියකට අපි දන්නේ කැන්ස එකක් හැදුන හම කිමෝතෙරපි විකිරණ ප්‍රතිකාර වගේ ප්‍රතිකාරවරින් රෝගයාට අතිශ්‍යය වේදනාකාරී औෂධ ප්‍රතිකාර ක්‍රම ලබා දීලා ග මි දෙන්න කරන උත්සාහයන්. බහුතරයක් අසාර්ථක වෙනවා සුළුතොරයක් සාර්ථක වෙනවා. හැබැයි මේ පොතේ කතා කරනවා. ලෝකයේ සමහර කලාපවල කැන්සස් නැතිැ පිළිකාවන් හැදන්නේ නෑ ඒ කලාපවල මේ කියවහම් ඔබට තේරේවි මොන කලාපවලද ඇයි ඒක එහෙම වෙන්නේ. එතකොට නිකම්ම වෙන්න බැහැ. මෙ මේ කාරණාව තමයි මේ පොතේ සාකච්ඡා කරන්නේ. අපි සාමාන්‍යෙන් විටමින ගැන ඉගෙනගෙන තියෙනු. ඒ විටමිනවල විවිධ ප්‍රබේධයන් ඉගෙනගෙන තියෙනු ද විටමින් B ගත්තොත් එෙම විටමින් B තමයි මම දන්න විදියට වැඩිම ප්‍රබේධ ප්‍රමාණයක් තියෙන විටමින වර්ගය. ඒකේ අපි සාමාන්‍යයෙන් පාසැලේ විද්‍යාවට හෝ සෞඛ්‍යයට සාකච්ඡාන් නොකරපු විටමින ප්‍රබේදයක් මේ පොතේ සාකච්ඡා කරනවා මයි විටම B17 විටම බදාහත මේ විටමින් B දාහත හා කැන්සස් අතර තියන සම්බන්ධය මොකක්ද කියන එක තමයි මේ පොතේ සාකච්ඡා කෙරෙන්නේ හැබැයි මේ පොතේ පිටු පන්සීකට අධික මේ පොතේ සාකච්ඡා කෙරෙන්නේ පිළිකාව සුවකරගැනීම හා වලක්වා ගැනීම කියන කාරණාව විතරක්ම නෙවෙේ මේ පිළිකා යාට සැඟවෙච්ච දරුණු මාෆියාවක් ගැන මේ පොතේ සාකච්ඡා කෙරෙනවා. ඒක යන්නේ පිළිකාව සඳහා විටමින් B17 ප්‍රතිකාරයක් ලෙස සොයාගෙන දැන් සෑහෙන කාලයක්. හැබැයි ඒක ලෝකෙ බොහෝ රටවල්වල ප්‍රතිකාර ක්‍රමයක් හැටියට රෝගීන්ට ලබාදන්නේ නැහැ උදාහරණයක් හැටියට මේ පොත කියවත්ද මටාව ප්‍රශ්නයක් මං මේකේ පරිවර්ථක වෛද ්චින්තන විරාජ් ලියනගගෙන් ඇහුව හම. ඔහු කිවේ මේ ප්‍රතිකාරකමේ යාගේ දැනුවත් කමේ හැටියටනාම් ලංකාවේ කෙරෙෙන්නෙත් නෑ කියලා. එතකොට ලෝකයේ දියුණුම සෞඛ්‍ය පද්ධතියක් තියෙන ඇමරිකාවය පවා මේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නෑ විතරක් නෙවෙයි ප්‍රතික්ෂේපත් කරනවා. කොහොම දේක වෙන්නේ. ඒක වෙන ආකාරය කියව්ව හම මට හිතු නෑර ජොන්පර්කින්ස් ලියපුූ, ආර්ථික කොලී ගතෙක උගේ පාපෝච්චාරණය වගේ පොතක තියෙන කාරණ සියයට සීක් ඇත්තවෙෙන් නැති කියලා. ඒ කියන්නේ. පිළිකාව කියන්නේ අෞෂද්ධ සමාගම්වලට මහංගු මුදල් ලබා දෙන ධනනිධානයක්. මෙන්න මේ ධනනිධානය නැති කරගන්න ඔවුන් කැමති නෑ. ඔවුන්ට ඕනි තවදුරටත් පිළිකාවලින් මිනිස්සුන් මියයනාව දකින්න. සහ මේ ස්ොයාගෙන තියෙන ප්‍රතිකාර ක්‍රම විතරක් කරගෙන සරහට යන්න. ඔබ දන්නවා ඒ ප්‍රතිකාර ක්‍රමෝලිග බහුතරයක් පිළිකාරෝගීින් මිය නෝමිසක් ගොඩේනෙ නෑ කියලා. එතකොට මේ පොතේ තියන විදිටම කිව්වොත් එහෙම පිළිකාරනොමැති ලෝකය වල් විතවට් කැන්ස නැමති මෙම ග්‍රන්ථේ මගින් වෛද විද්‍ය ශේත්‍රයේ මෙතෙක් ගවේෂණය නොකළ අන්තුුරු පැතිකඩක් නිරාාවරණය කරා තර මගින් ලක වෙලඳ අධිකාරිය තුළ ස්ථාවරෝ පවතින වානිි ජවශ්‍යතාවෙනුවෙන් නූතන විද්‍යාව අවභාවිතාව කරන ආකාරය ලොවට අනාාවරණය කරයි. එමගින් අධිරාජ්‍යයක් වෝද පෙරලා දැමිය හැකි ආකාරය බලපෑමක් එල්ලවේ සමහරවිට ඒයිසේවනු ඇත. එම තමයි ග්‍රන්තයේ කතරුවරයා ගැන තියෙන කොටසේ මෙක තියෙන්නේ. මෙම ග්‍රන්තයේ සම්පාධනය කිරමේ අරමුණ නම් පිළිකාවක් යනු ෝෂණනවඋනතා රෝගයක් බවට වූ සාක්ෂි එකින් එක පෙළගැස්වේවීමයි. පිළිකාවක් ඇතිවන්නේ බැක්ටීරියාවක් වෛදසයක් හෝ අත්්භූත විෂ ද්‍ර්යක් නිසා නොව නූතන මානවයා සිය ආහාරයෙන් ඉවත් කළ සංගටකයක් හේතුවෙනි. එම විශලේෂණය නිරවද්‍ය නම් පිළිකා වලක්වා ගැනීම හා ප්‍රතිකාර කිරීම ඉතා පහසුවය. ඒ සඳහා කළ යුතුවන්නේ ඉතා පහසුවෙන් සපයාගත හැකි මිලක් වැය නොවන ආහාර සංගටකය අපගේ දෛනික ආහාරවේල තුළට ප්‍රතිස්ථාපනය කිරීමයි මොකදදේ ආහර සංගට කියය ඒක ගැන තමයි මේ පොතේ තියෙන්නේ ප්‍රතිකාර ක්‍රමවේදය ගැන කතා කරද්දිී මේ පොතේ සාකච්ඡා කෙරනවා ලට ්‍රයිල් නැත්තං ඇමයික්්ඩලින් යනු කුමක්ද කියලා මේක ඔබට Googleග කරලත් බොහෝ විස්තර හොයාගන්න පුළුවන් ඇමයික්ඩලින් යනු බොහෝ ශාකවර්ගවල ස්වභාවිකව අඩංගුවට අසායනක සංයෝගයකි එයඇ්‍රිකට apple විිටආමඩ් පීච චරි හා මිදිවැනි පලතුරු වර්ගවල බීජ හෝ ඇටවල බහුල ලෙස අඩංගුවේ. මෙන්න මේ සරල ආහාරයේ නම්කරපු පලතුරුවල ඇටවල තියෙන විටමින් B17 ්‍රයිල් කියන අහාර සංගටකය තමයි පිළිකා වලක්වන්නේ කියන එක ගැන මේ පොතේ දිගින් දිගටම සාකච්චා කෙරෙනවා පර්ේෂණ. ආශ්‍රය කරගෙන කරපු නිගමනයක දෙවනයක ඒ පිළිබඳව සෑහෙන කොටසක් තියෙනවා දෙවනයක කොහොමද කවුද මෙ ලේ ්‍රයි නැත්තන් ඇමයි්දලින් එවන මේ ආහාර සංගටකය පිළිකා වලැක්වීම සඳහා ලබා දෙනක වලක් වන්නේ මෙන මේ මාෆියාව පිළිබඳව දිගින් දිගටම කතා කරනවා. මේ පොතේ එක තැනක තියෙනවා දිගපරිච්චේදයක් එතමයි කාටල ගිවිසුම් කියන ගිවිසුම් වර්ගය. එක තින දෙවනි කොටස ස පි චිත් සාව සමඟ බැඳු දේශානය කියන කොටසේ. එදකොට මේ කාටල ගිවිසුමක් මේ කාටල ගිවිසුමකින් සිද්ධ වෙන කාරණ පිළිබඳව සහ එහි බරපතල තත්ත්වයන් උදාහරණයක් දෙවන ලෝක යුද්ධය සම්බන්ධ උදාහරණ අරගෙන මේ කෙපෙන්න නෝ. ස්වභාවධර්මය විසින් අපගේ වාසනාවට පරිවෘතිය බාධකයක් සපයා ඇති අතර. ම සංකර්ණ ක්‍රියාවවලිය හරහා මෙම ක්‍රෝෆෝ බ්ලාස් සයිල අධිවර්ධනය සීමමා කරයි. මේ සඳහා විවිදධ සාධක හේතුවන නමුත්. ඒ සඳහා මූලිකෝම බලපාන්නේ අන්‍යාශයක එන්සයි මහා පිළිකා සයිල විනාශ කරමින් සෙසු නිරෝගී සයිල පෝෂණය කරන ස්ොභවික ආහාර සංගටකයක් වන නයි්‍ර ඩොසයි හෙවත් විටමින් B7 ආදයි. මේ අනුව පිළිකා සඳහා ඇතැම් පිළිතුරුනම් සිරුරේ පටකවලට අසාමාන්‍ය හානි සිදුවීම වලක්වාලීම. ග්ඥාශිකයෙන් සයිම බහුල වශයෙන් බෑවන ආහාර වර්ග භාවිතය සීමා කිරීම විටමින් B17 සියලු විටමින හා කනිජ ලබන අඩංගු ආහාරවේලක් ගැනීමයි මේ අතර තුර විටමින චිකිත්සාාවට පක්ෂපාත සාධක මතුවන අතර ඊතා එරහිවන සාධක හා මතවාදද ඉහලයමින් පවතී එයට හේතුව ඉතා සරල නමුත් අප්‍රසන්න වුවකි එක්සත් ජනපදය තුළ පමණක් පිළිකා රෝගය යනු දලර් බිලියන ගණනක ව්‍යාපාරයකි පරේෂණ ශෂේෂත්‍රයේ සහ අෞෂධහා විකිරණ ශ්‍රේෂත්‍රයන්හි යෙදෙන්න්නන්ට වාසන වූදා කරන්නකි. තවද දේශපාලග්ඥයන්ගේ ඉදිරි ගමනේ අක්ඩ පැවැත්ම සඳහා ජනතා බදුමුදල් ප්‍රධානය කිරීමට බහුල ලෙස යොදාගන්නා ක්ශේෂත්‍රයකි. මේ කාටල ගිවිසුම් ගැන තියෙද්ද. අපිට හරි අපූරු කතන්දරයක් මේ පොතේ පෙන්න්නනවා එතමයි දෙවන ලෝක යුද්ධය පවතින කාලේ. ඇමරිකානු ෆෝඩ් සමාගම ජර්මණියත් එක ගහපු කාටලගි ිසුම ඒෙද මේ කතුවරයක් පෙන්න්නනවා දැරි වෙලාවත් දෙවනලෝක යුද්ධයෙන් ජර්මණිය දිනුවනං ඒත් ඇමෙරිකානු ෆෝඩ් කම්පැනියයට මොහුත්වෙෙනනි නෑ ඇමරිකාව ජර්මණියයට විරුද්ධව සටන් කරද්දි ඇමරිකානු හමුදාව ෆෝඩ් කම්පැනිය නිෂ්පාධනය කරපු රථවාහනවලින් යුද්ධයට ගමන් කරද්දි ජර්මණියත් ඒ රතවාහනම පාවිච්චි කරලා ඔවන්ගේ යුද්ධයට සම්බන්ධ වනාා ඇතකොට මේ රටවල් දෙකටම මේ සමාගම එකසේ උදව් කරලා තියෙනවා මේ කාටලය හරහා. මෙට මේ වගේ අපි නොහිතන බරපතල කාරණා පිළිබඳව මේ පොතේ සාකච්ඡා කෙරෙනවා. එසේ වුවත් කුමන කොනයකින් සිතුුවද ෆෝඩ් සමාගම එක් පසකින් ජර්මනිියට හා ප්‍රන්සේයට යුද ට්‍රක් රත්ත නිපද වන අතර එ පසි මරිකායික් ජනපතය ප්‍රමු මිත්‍ර පාර්ශවයට ද ්‍රක්ටාතා අලවි කරයි. ඒ අනුව යුද්ධයට සම්බන්ධ පාර්ශිවයන් දෙකෙන්ම ලාබ ලබන කාටලේ හැසිරීම යුද්ධේ අපූරු හා සැබෑ රැවටිලිකාර බව පටහා ගැනීමට ඇති හොඳම නිදසනයි. එතකොට දැ මේ වගේ බරපතල කරණ සමහරට තේරුම්ගන්නඩ බැරින ඒ ඉතතාමට සරව විදිරිපත් කිරීමකුත් මෙතරන කරන. ඕන්ගේ ක්‍රාමය නිවැැදිව වටහ ගැනීමට නම් මෙම කාටලවල ස්වභාවය මුලින්ම තරුම් ත යුතුය. කාටලයක් යනු සමාගම් අතර අන්තර් සහයෝග ඉහල නම්ගමින් ඕවන් අතර තර කාරිත්වය අඩුකිරීමට ඇතිකරගත් විශේෂිත බැඳීමම් හෝගී විසුම්ිය මෙන මේගි විසුම් හතර හර හතමයි මේ කැන්සස් වලට පිළිකාවට විරුද්ධව කරන යුද්ධේදී. මෙලේට ්‍රයිල් නැත්තං විටමින් B17 කියන අෞෂධය ඉවත් කරලා. මේ සම්ප්‍රදායික කරගෙන යන විකිරෙන හා ඒයට සමාන ප්‍රතිකාරවලින් මිනිසුන් මරාදමන්නේ. එතකොට බහුතරයක් මේ පොත පිට් පාන්සිය දහයකින් සමන් විතයි. සමහර කෙනෙක් හිතන්න පුළුවන් පොත වෛද්‍ය විද්‍යාවට සබදධ හින්දා අපට නිකච්චර තේරෙනෙ එකක් නෑ කියලා. නෑ. ඉතාමත් සරල භාෂාවකින් ලියවුණක්. එකට ප්‍රධාන හේතුව වෙන්නේ මෙහි කතුෘුවරයා වෛද්‍යවරයෙක් නොවීම. ඔහු ඉතාමත් සරල භාෂාවකින්, පැහැදිලි කරනවා මේ කාරණ පිළිබඳව. ඒ හින්දා. ඔබ ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන ඔබගේ පවුලේ අයගේ ලෝක මිනිස්සුන් සෞකඛ තත්වය ගැ නන්දුවක් තියනොනම් මේ මතවාදය ප්‍රචාය කරල ඇවට කිසි හානියක් වෙෙනි නෑ. මං අරකිව්ව වගේ Apple පීචස් වගේ ගෙඩිවල තියෙන ඇටවල විශේෂයමිකට වලිකට ඇව තියන විටම B17 නිසා. පිවෙන් මිදන්න පුළුවන් කියන පරීක්ෂණය නිරීක්ෂණය නිගමනයත් එක් මේ පොත ගමන් කරනවා. හොඳ පොතක් ඇත්තෙන්ම මේ පොත ලංකාවේ පළවෙන්න තිබ්බේ මීට දර්ශක කීපයකට පෙර මොකද දැනට සෑන කාිකට ඉස්සල්ලම එක මූල් කෘති ලිය වෙලතිීන්නේ. හැබැයි පරක් වෙලහරි වෛද චින්තන විරාජ ලියනගේ සහ අශීරාදධ්‍ය ප්‍රකාශකින් එකතුව කරපු මෙම කාර්යාගේයන්න ඕනේ. ඒ හින්දා මං කියනෝ සොයාගෙන කියවන්න. වි් න්ස පිකාන්න නොමැති ලෝකයේ. උබට පිළිකාව පිළිබඳව ලෝක දේශපාලනයේ පිළිබඳව සමාගම් මතර පවතින කාටල පිළිබඳව සහ අවෂද්ධ සමාගම්වල හා පරේෂණ අයතනවල මාෆියාව පිළිබඳව හොඳ අවබෝධයක් මෙතුළින් ලබාගන්න පුළුවන්. නැවත දවසක විතෘක්මල් ගමගේ චනලේ තුලින් හමුව බලාපොත්තු නොමේ හො පොතක්රග. ස්්‍රයිප කලන තියායටට ආාධනා කරන සබස්ක්‍රයිප් කල් ලයි් එකක්හමට එකත් දාන්න අපේ වැඩේ කොහොමද කියලා කියන්න. අපි දිගටම ඔබත් එක්ක ඉන්නවා පොතුත් අරගෙන ඔබ ගාාවට එමින්. නැවත දසක හමුුවනතුරු සමුගන්නවා ඔබ සැමට ජය.